කතා බහට අවධානය හයවෙනි පාඩම. හරි. පොතේ ඔයාලට මතක ඇති අපි හත ශ්‍රේණියේදී නේද? දැන් ඔයාලා අට ශ්‍රේණියේනි හත ශ්‍රේණියේදීත් අපි කතා බහට සංයමයක් කියලා පාඩමක් කරා. නේද? දැන් අපේ මේ අට ශ්‍රේණියේ පාඩම තමයි කතා බහට අවධානය කියන පාඩම. එතකොට පුතේ මේ සමන් දීම සමන් දීම කියන්නේ දැනුම ලබා ගන්නා එක්තරා මාර්ගයක්. සමන් දීම තුළින් යම්කිසි පුද්ගලයෙකුට දැනුම ලබා ගන්න පුළුවන්. ඈත අතීතයේ පුතේ හැමෝම පාලි භාෂාව සංස්කෘත භාෂාව දැනගෙන හිටියේ නැහැ. නේද? මොකද කරේ එතකොට? දන්න කියන පාලි භාෂාව සංස්කෘත භාෂාව හොඳින් කියවන්න දන්න සිංහල භාෂාව හොඳින් කියවන්න දන්න කෙනෙක් ගමේ තියෙන පන්සලේ බණමඩුවට ඇවිල්ලා රැස් වෙලා ඉන්න පිරිසට මේ කෙනෙක් පොත කියෙව්වා. නේද? පුරාතන ගද්‍ය කියෙව්වා. සද්ධර්ම රත්නාවලිය වෙන්න පුළුවන්, සද්ධර්ම රත්නා සද්ධර්මාලංකාරය, 550 ජාතක පොත, උම්මග්ග ජාතකය. නේද? මේවා ඊට පස්සේ අහගෙන ඉඳලා තමයි එදා කාලේ මිනිසුන් බොහෝ දැනුම් සම්භාරයකින් හෙබි දැනුමැති පුද්ගලයෝ බවට පත් උනේ. ඉතින් පුතේ මේ සවන් දෙන එක සාවධානයෙන් අවධානයෙන් සවන් දීම කියන අපිට දැනුමින් සන්නද්ධ වෙන්න පුළුවන්, දැනුම ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. හරි. දැන් මෙහෙම හිතන්නකෝ පුතේ, ඔන්න පාසලේදී ගුරුතුමා හරි ගුරුතුමිය හරි පාඩම කියන දෙන වෙලාවට ඔයාලා ඒක හොඳට අවධානයෙන් එමුම්කන් දීලා අහගෙන හිටියේ නැතුනොත් ඒ කියන විෂය කරුණු හරි වැදගත් යම් කිසි නිවේදනයක් සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. ඒ යම් කිසි කරුණක් අපේ හිතෙහි ධාරණය වෙන්නේ නැහැ, මතකේ රැඳෙන්නේ නැහැ. එහෙනම් පුතේ අපි ගුරුතුමා හෝ ගුරුතුමිය පාඩම ගන්නකොට හොඳට එහුම් කන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් එහුම් කන් දුන්නේ නැත්නම් ඒ අදහස අපිට වැරදි විදිහට අපි තේරුම් ගන්නත් ඉඩ තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ, දැන් ඔන්න ඉස්කෝලේ නිවේදනයක් නිකුත් කරනවා, පණිවිඩයක් නිකුත් කරනවා නේද? එතකොට බෙල් එකක් ගහනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට හැමෝම එහුම් කන් දෙන්න ඕනේ නේද? හැබැයි ඒ නිවේදනය නිකුත් කරන වෙලාවට පාසලේ අනිත් අය දැන් පන්ති නායිකයා හෝ නායිකාව නිශ්ශබ්ද කරනවා ළමයිව. නමුත් ඒගොල්ලෝ කියන දේ අහන්න නැතුව දඟලනවා. අර පණිවිඩය හෝ නිවේදනය අහගන්න එහුම් කන් දෙන්න හරියට බැරි වුණා. එහුම් කන් දුන්නත් ඒක අදහස නිරවුල්ව දැනගන්න බැරි වුණා. අදහස විකෘති වෙලා තමයි තීරුම් ගත්තේ. දැන් මෙහෙම හිතන්නකෝ, ඔන්න පාසලේ අධ්‍යාපන චාරිකාවක් යනවා උදේ 5ට එන්න කිව්වා. හරිද? ඇහුනේ 6ට එන්න කියනවා වගේ. එහෙනම් මොකද වෙන්නේ? එතකොට බස් එක සමහර විට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් යම් කිසි දෙයකට සවන් දෙන එක ඉතාම වැදගත්. මේ පණිවිඩය දැනගන්න ඕනේ. අපි ඒකට ප්‍රතිචාර දක්වන්න නම් නිවැරදි අර්ථي අපි වටහා ගන්න ඕනේ, එහුම් කන් දෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි අවධානයෙන් යුතුව සවන් දෙනවා කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා හැම දෙයකටම. හරි. ඒ වගේම තමයි පුතේ මේ එකිනෙකා අතර සංවාද දෙබස් කතා බහක් ඇති වෙනකොට ආචාරශීලී වෙන්න ඕනේ. හරිද? සංයමයක් තියෙන්න ඕනේ, විනීත බවක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි දන්නවා සමාජයේ මේ ආචාරශීලී බව නැති නිසා අර තමන්ට ලබා ගන්න තියෙන දේ නොලැබී යන අවස්ථාවන් දකින්නවා නේද? දක්ෂතාවයක් තියෙනවා, නමුත් අර විනීතව සංවරව ආචාරශීලීව හැසිරෙන්න දන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. මේ ඔන්න ශිෂ්‍යනායක තෝරාපත් කරගන්න ඉන්ටර්වයුව එකක් තියෙනවා, සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. දැන් ඔන්න ඒ කියන චරිතය ගත්තහම හොඳටම දක්ෂයි. යාට අවශ්‍ය සුදුසුකම් තියෙනවා, සහතික පත්‍ර තියෙනවා, බීට සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් ඒට වඩා බී හරිම ආචාරශීලී. හරිද? සුබෝදෑසනක් කියනවා. එතකොට වාඩි වෙන්නද කියලා අහලා වාඩි වෙන්නේ. ස්තුතිය කියනවා. එතකොට ඒකට යම් කිසි දෙයක් ගුරුවරිය ඇහුවහම ඒකට හඬ තුල බව ආචාරශීලී බවක් තියෙනවා. ඒ කතා කරනකොට උනත් නේද යටහත් පහත් බව ගුරුවරයාට පෙන්වමින් කීකරුව කතා කරනවා. හැබැයි පුතේ ඒ නිසා අර ඒට සුදුසුකම් තිබුණත් බීට අවස්ථාව ලැබෙන්න ශිෂ්‍යනායක කියන තනතුර ලැබෙන්න අවස්ථාව ඉඩකට වැඩි තියෙනවා. මොකද මේ ආචාරශීලී භාවයේ කියන එක ඉතාමත් වැදගත්. මොකද අපි මේ කිනේකා අතර කතා කරනකොට දැන් අපි හැමතිස්සෙම කතා කරන්නේ එකම තරාතිරම එකම තනතුරක් තියෙන එකම පුද්ගලයෙක් නෙවෙයිනේ නේද? බොරදි අපි වැඩිහිටියෝ එක කතා කරනවා, පූජ්‍ය පක්ෂයක කතා කරනවා, විවිධ වයස් මට්ටම්, විවිධ නිලධාරීන්, විවිධ සමාජ මට්ටම් අයත් එක කතා කරනවා. හැබැයි හැම වෙලාවෙදීම ඒ තැනට ඔබින විදිහට ඒ කතා කරන්නේ කාත් එක්කද කියලා දැනගෙන කතා කරන්න. කොහොමද ප්‍රින්සිපල් එක කතා කරන විදිහට යාළුවට කතා කරන්නත් බැහැ, යාළුවා එක කතා කරන විදිහට
විදුහල්පතිතුමායක කතා කරන්න ගියොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි නේද? එහෙම කරන්න බෑ. එහෙනම් ඒ තත්ත්වය අපි තේරුම් අරගෙන කතා බහ කරන්න ඕනේ. මම මේ කතා කරන්න වැඩිහිටියෙක් එක්ක පූජනීය උතුමෙක් එක්ක කතා කරන්නේ ඒ තනතුරට අදාළ වෙන විදිහට සමාජ මට්ටමට අදාළ වෙන විදිහට ආමන්ත්‍රණය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ඒ තුනේ ආචාරශීලී භාවයකුත් පල කරන්න ඕනේ. එතකොට තමයි මේ සුහද සහජීවනයෙන් යුතුව සමාජ සම්බන්ධතා අපිට පවත්වා ගන්න හැකියාවක් ලැබෙන්නේ. විතරක් නෙවෙයි අන්තර්පුද්ගල සංනිවේදනය වඩා සාර්ථක වෙන්න නම් මේ කියන අවධානය ආචාරශීලී භාවය කියන එක තියෙන්න ඕනේ. හරි. එහෙනම් පුතේ අපි පාඩම කරන්න යන්න කලින් මේ පාඩම පිළිබඳ පොඩි සටහනක් ලියාගෙන ඉමු. හරිද? පළවෙනි කරුණ ඉඳන් පුතේ මේ සමාජයේ සුහද බව රැකීමටද සාමයටද සමගියටද ඒ ගතිගුණ අදාළ වෙයි කියන තැන දක්වා තරු දාලා ලියමු බලන්න. පළවෙනි එක සවන් දීම ප්‍රගුණ කළ යුතු චතුර්විධ භාෂා කුසලතාවලින් එකකි. චතුර්විධ භාෂා කුසලතා තමයි වරහන් ඇතුළේ තියෙන සවන් දීම, කථනය, කියවීම, ලිවීම. ලියමු බලන්න. පළවෙනි කරුණ ඉඳන් පුතේ මේ සමාජයේ සුහද බව රැකීමට කියන කරුණ දක්වා ලියන්න. ඒ ටික ලියලා ඉවරයි නම් අපි ඊළඟට ලියාගමු කතා බහේදී කියන ටිකේ ඉඳන් හේතු වෙයි කියන තැන දක්වා. මේටික ලියමු පුතේ. කතා බහේදී කියන තැන ඉඳන් අවශ්‍ය කරුණු කියන කරුණ දක්වාම ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට දැන් මේ පෙන්න ටික ලියන්න ඕනේ. හරි පුතේ, දැන් එහෙනම් මේකට වෙලාම ඇත්ටි. අපි ළඟ ටිකට යමු. ඊළඟට ලියන්න මාතෘකාව දාලා වෙන පාට පෑනකින් සවන් දීම ක්‍රියාවට සම්බන්ධ විය යුතු ගතිගුණ. ඒ යටතේ ලියන්න කතා කරන අය හා ඍජුව මුහුණ දීම. මේ ටික ඔක්කොම ලියන්න ඕනේ. සතුටින් සිනාවෙන් යුතුව ගෞරවයෙන් අසා සිටීම, අසන දේට ඍජු පැහැදිලි පිළිතුරු දීම, ස්තුති කරුණාකර හැකිනම් ආදී වචන භාවිතා කිරීම භාවිත කිරීම කියලා ලියා ගන්න. සුගන්ධ ලෙස ආචාර කර වෙන්වීම. හරි පුතේ, එහෙනම් අපි පාඩමට යමු. ඔන්න පුතේ අපිට මේ පාඩමේදී පළවෙනියට ඉදිරිපත් වෙන සංවාදයේ තියෙන්නේ ගැමි ශිෂ්‍යෙක්, ගැමි සිසු දරුවෙක් හා ගුරුවරයෙක් අතර ඇතිවන කතාබහක් තමයි තියෙන්නේ. මේ කතාබහකදී සවන් දෙන්න ඕනේ, ඒ වගේම ආචාරශීලීව ප්‍රතිචාර දක්වන්නත් ඕනි කියලා දැන් අපි ඉගෙන ගත්තනේ. මේ ආචාරශීලීව ප්‍රතිචාර දැක්වීමේ ගුණය වඩාත් ප්‍රකට වුණා පුතේ ගැමි සමාජයේ. මේ ගැමි සමාජය හරිම කාරුණිකයි නේද? ඒගොල්ලෝ යම් දෙයක් ජන කවිය තුලක් සංයමයක් විනයක් තිබ්බා නේද? මේ වගේම තමයි කතා බහ කිරීම තුළලුත් මේ ගැමි ජනතාව තුළ මේ කියන ආචාරශීලී භාවය දකින්න තිබුණා. හරි, අපි දැන් එහෙනම් මේ ගැමි සිසු දරුවෙක් හා ගුරුවරයෙක් අතර වෙන කතා බහ කියන කොටස කරමු. අපි ඒක ඉස්සෙල්ලාම කියවලා ඉමු. ඒකෙදී වොෂිනි කියන්න මුදලි හාමිගේ චරිතය. නේද? මුදලි හාමි කියන්නේ ශිෂ්‍යය. ඊළඟට සිදංගනා කියන්න ගුරුවරයාගේ චරිතය. හරිද? ඊළඟට මුදලිහා
मुदली हाँ हाँ ओ पटंगा मुहिनां गुरुवरया ओ एक पुते छेदे तुले तमाय हंदुनगान्न तीयने इसल मुदली हामी केला कथा करने गुरुवरया मी संवादी तुले हाँ क्या गने आम को इतपुरे तेरे में හරි පොතේ මේ තියෙන්නේ මීටර් 100 කියන කෙටි කතාවේ මේ තියෙන පොතේ තියෙන මීටර් 100 කියන පොතේ තියෙන ගැමි දරුවෙක් හා ගුරුවරයෙක් මුදලිහාමි කියන දරුවයි මේ ගුරුවරයා අතර තියෙන සංවාදයක් තමයි තියෙන්නේ මේ සංවාදෙම කියන්න බලන්න අදීෂා කියන්න අදීෂයි අදීෂා තමයි මුදලිහාමි බිනිදු කියන්න ගුරුවරයාගේ චරිතය කියමු බලන්න හරි බලන්න පුතේ මේ දෙබස තියෙනකොට මේ ගුරුවරයාට මේ දරුවා හරිම ආචාරශීලීව තමයි මේ උත්තර දෙන්නේ ගම් ගැමි පාසලක අලුතෙන් පැමිණි ගුරුවරයෙක් ඒ වගේම මේ මුදලිහාමි කියන ඉතාමත් දිවීමට දක්ෂ දරුවෙක් හැබැයි යා දුප්පත් හින්දා යාට අවශ්‍ය පහසුකම් නැහැ මේ කතාව අපිට නමේ ශ්‍රේණියේදී ඉගෙන ගන්නත් තියෙනවා ඉතින් මේ දරුවට ගුරුවරයා උදව් කරනවා අවසානයේදී කොළඹ ගිහිල්ලා මේ කොළඹ දරුවෙක් එක්ක දුවලා මේ මුදලිහාමි ජයග්‍රහණය කරනවා ඉතින් මේ ගුරුවරයා දන්නම මෙයා ගොඩක් දක්ෂයි මේ දරුවා දක්ෂයි යාට හැබැයි දුප්පත්කම හින්දා ගැටලු තියෙනවා ඒ නිසා ඔහු උනන්දු කරන්න මේ ගුරුවරයා කැපවීමෙන් කටයුතු කරනවා මේක දන්න මුදලිහාමි ගුරුතුමාට කතා කරනකොට ඉතාමත් ආචාරශීලීව සවන් දීලා ඉතාමත් විනීතව ප්‍රතිචාර දක්වන ආකාරය මේ දෙපස තුලින් අපිට නිරූපණය වෙනවා හරි ඊළඟ සංවාදයේ තියෙන්නේ රජයේ නිලධාරියෙක් හා ගැමි මවක් අතර ඇතිවන සංවාදයක් හනිද ඔන්න මට වරෙදි කියන්න අම්මගේ චරිතය හනිද පුතේ ඊළඟට ඒජන්ත උන්නහන්සේගේ චරිත කියන්න උදුල උදුල කැම්මේ කොන් කරගමුකෝ ඊළඟට වරහන්නේ පුරේ දැන් ඒ දෙබසට නැති දේවල් තියෙනවනේ ඒක ප්‍රමෝද්‍ය කියන්න හරිද හරි පටන් ගමු හරි පුතේ පෙස්සම කියන පුතෙන් තමයි උකට aran තියෙන්නේ නීල් ගුණසේකර තමයි රචනා කරලා තියෙන්නේ හරිද මේව අවස්ථා සම්බන්ධයට කොටසක් එන්න පුළුවන් ඇවිල්ලා කවුරු මිසින් කාහට කුමන පාඩමේද මේ කුමන පුතෙන් උකට aran තියෙන්නේ එතකොට කලින් එක මීටර් 100 දැන් එක පෙස්සම කවුද පෙස්සම රචනා කරලා තියෙන්නේ නීල් ගුණසේකර කවුද පුතේ නීල් ගුණසේකර ඔන්න මෙතන දෙබ්බසක් තියෙනවා මේ සංවාදයේ තුල ඒජන්ත උන්නාන්සේ ඉන්නවා ඒජන්ත උන්නාන්සේ කියලා කියන්නේ දැන් වර්තමාන කාලේ නම් දිස්ත්‍රික් ලේකම්වරය එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරයාට තමයි මෙතනදි මේ ඒජන්තවරයා කියලා හැඳින්වෙන්නේ. ඉතින් මේ ගැමි අම්මා ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිල්ල මේ ඒජන්තවරය එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරයාට ඉදිරිපත් කරනවා. ඔහු රජයේ ඉහළ නිලධාරියෙක් වුණත් පුතේ මේ අම්මා කියන දේ හරියම අවධානයෙන් සාවධානව අහගෙන ඉන්නවා. වැඩි විස්තරත් අහනවා නේද? එක විස්තර කරමින් අහනව නැතුව ටග් තමන්ට වෙන රාජකාරියක් තියෙනවා කියලා ගියෙත් නැහැ නේද ඒක තියාමේ සුඩින් තියන්න කිව්වෙත් නැහැ නමුත් මේක විස්තර හොඳට සාවධානව අහනවා නේද ඒක අපිට දකින්න පුළුවන් එතකොට අම්මා තිතා යටහත් පහත්ව තමී ගැමි මවකගේ ස්වරූපය අපිට මේ තුල දකින්න තියෙනවා ඉතාම තමන් අපු රාජකාරිය වඩාත් හොඳින් කරගන්න බෑගෑපත් යටහත් පහත්ව නිලධාරියට ගරු කරමින් මේ ගැමි ලීලාව පෙන්වමින් කතා බහ කරනවා හරිද එතකොට මෙතනදී අපිට කියුණා හුඟ එනපු මිනිහ විතරයිනේ හාමුදුරුවනේ ඒකි වේදනාව දන්නේ කියලා. හුඟ කියන්නේ පුතේ මාළු වර්ගයක්. හරිද? මේ මාළු හරිම ගුණයි රසවත්. හැබැයි මේ මාළු වගේ හිස්සේ තියෙන කටු ඉතාමත් විෂ සහිතයි කියලා කියනවා. හරිද? ඉතින් මෙතනදී අම්මා කියනවා මේ හුඟ එනපු මිනිහ විතරයිනේ ඒකි වේදනාව දන්නේ. දැන් මේ ගොල්ලන්ට වැඩි වෙලා තියෙන පීඩනයේ වේදනාව දන්නේ ඒකෙන් කරදරයට පත් වෙලා ඉන්න ඒගොල්ලම විතරයි. දැන් මේ දුක් ගැනවිල්ල තමයි ඉදිරිපත් කරමින් යන්නේ ගැමිවහර හිම මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් පුතේ අපිට ඉස්කෝලේදී විතරක් නෙවෙයි ඉන් බැහැරත් මේ රජයේ ආයතන පෞද්ගලික ආයතන නිලධාරීන් එක්ක හම්බ වෙලා කතා බහ කරන්න සිද්ධ වෙනවා නේද? එතකොට මේ කතා බහ කරනකොට අපි තනහා ගිහිල්ලා වගේ කේන්තියෙන් කතා කරන්න හොඳ නැහැ. ආවේගාත්මක වෙන්න හොඳ නැහැ. අනවශ්‍ය තොරතුරු දක්වන්න හොඳ නැහැ. අවශ්‍ය කරුණු ටික විතරයි
කියන්නේ සමහර ඉන්නවා කියවන්න ගත්තාම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද කියවගෙන යනවා එහෙම නැතුව දැන් ඉස්කෝලෙට පරක් වෙලා ආවන අහනවා දැන් ශිෂ්‍යනායකනි අහනවා ඇයි මල්ලි පරක්ුණේ ඇයි නංගි පරක්ුණේ කියලා හරි දැන් ප්‍රමාදුනේ කියලා හේතුව විමසනවා මේකනේ උනේ ඇහැරෙන්න පරක් වුණා එඳින් වැටුණා බස් එක අල්ල ගන්න බැරි වුණා ඔහොම ඔහොම කී කියා වැල් වට ආරං කියනවා එහෙම නෙවෙයි බස්යේ තමන් එන ස්කූල් බස් එක කැඩුනා නේද? හිඳයි පරක් වුණේ සරලයි කියන කෙනාටත් හොඳින් තේරෙනවා. එහෙම නැතුව අනවශ්‍ය වැල් වට ආරං කියන්න හොඳ නෑ. අවශ්‍ය කරුණු විතරක් දක්වන්න ඕනේ. නැත්නම් තමන් ඉදිරිපත් කරන දේ අර්ථේ මේ අහගෙන ඉන්න ග්‍රාහකයාට අහගෙන සවන් දෙන කෙනාට හරියට තේරුම් යන්නට ඉඩ නොවෙන්න පුළුවන්. එහෙනම් ආවේගාත්මක වෙන්න හොඳ නෑ. අවශ්‍ය කරුණු ටික විතරයි අපි කියන්නේ. ඒ වගේම ප්‍රියශීලී භාවයක් තියෙන්න ඕනේ නේද? සමහර අය ඉන්නවා නේද කතා කරනකොට පොම්බගෙන ඉන්නවා. මොනේ හිනාවක් නෑ නේද? එතකොට ප්‍රියතාවයක් නෑ. එහෙනම් ප්‍රියශීලී භාවයක් තියෙන්න ඕනේ. ආචාර සම්පන්නව හැසිරෙන්න ඕනේ. සංයමයක් විනීතකමක් තියෙන්න ඕනේ. මෙන්න මේ වතුරින් පුද්ගල දෙ අන්තර පුද්ගල සම්බන්ධතා දිනුනු වෙන්න මෙන්න මේ කියන කරුණු හේතු වෙනවා. හරි දැන් එහෙනම් මෙන්න මෙහෙම ඔව් මෙහෙම ලියමු අන්තර් පුද්ගල සම්බන්ධතා ලියා ගන්න පුතේ අන්තර් පුද්ගල සම්බන්ධතා දියුණු වීමට නැත්නම් අන්තර් පුද්ගල සම්බන්ධතා දියුණු කිරීමට හේතු වන ගුණාංග අන්තර්පුද්ගල සම්බන්ධතා දියුණු කිරීමට හේතු වන ගුණාංග කියලා ලියලා මේ ටික ලියන්න. ඊට පස්සේ මට එකෙන් තුනක් ලියලා ඉවර වෙලා පාඩම් දෙන්න පාඩම් අය අතුස්සන්න. ලියන්න ඕනේ එකිනෙකා හා කතා කිරීමේදී ආවේගාත්මක නොවීම ඊළඟ තරුව අනවශ්‍ය තොරතුරු වලින් තොරව අවශ්‍ය කරුණු දැක්වීම ප්‍රියශීලී භාවය ආචාර සම්පන්න හැසිරීම සංයමය ලියලා කරුණු තුනක් පාඩම් දෙන්න. පාඩම්මය අතුස්සන්න. හරි. දැන් ලියමු. ඊළඟට අපි යමු. ඊළඟට තියෙනවා පුතේ ඔන්න ක්‍රීඩා සමාජ ලේකම්වරයෙක් සහ ප්‍රාදේශීය ලේකම්වරයා අතර ඇතිවන සංවාදයක්. දසුන් ශානක වැලිගල තැන්න කියන්නේ මේ වැලි මේ දසුන් ශානක කියන්නේ වැලිගල තැන්න ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා. හනිද ඒ ලේකම්වරයාගේ නම තමයි දසුන් ශානක. ඉතින් පුතේ මේ ක්‍රීඩා සමාජයේ අවුරුද්දකට සැරයක් ත්‍යාග ප්‍රදානයේ සහතික පත්‍ර ප්‍රදාන මේ ප්‍රධාන උත්සවයක් තියෙනවා. ඉතින් මේ තෑගි ටිකයි සහතික ටිකයි බෙදා දෙන්න ප්‍රාදේශීය ලේකම්වරයාට ආරාධනා පත්‍රයක් දෙන්න එයා යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. නේද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. ඔන්න නිල කාමරයට පැමිණින් ලෙස දැනුම් දීමෙන් පස්සේ ඔහු තමන්ගේ ආරාධනා පත්‍රයක් අරගෙන ඇතුල් වෙනවා නේද? දැන් පුතේ මෙතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ නේද? එතකොට දැන් ඔන්න යාළුවෙක්ගේ ගෙදර ගියා වගේ හැසිරෙන්න බෑ. ඊට අනන්‍ය විදිහක් තියෙනවා. එහෙනම් අපි බලමු රුසලි කියන්න ප්‍රාදේශීය ලේකම් නේ දසුන්ගේ චරිත රුසලි කියන්න. ඊළඟට මිනෝලි කියන්න ප්‍රාදේශීය ලේකම්ගේ චරිත. හරි. ඔන්න බලන්න පුතේ ප්‍රාදේශීය ලේකම්. ඉන්න වාඩි වෙන්න. සුබ උදෑසනක් වේවා. ලේකම්තුමනි, ඔබතුමාට ආරාධනාවක් කිරීමට ආවේ. මම වැලිගල තැන්න ක්‍රීඩා සමාජයෙන්. ඔන්න දැන් ආරාධනා පත්‍රයක් දෙනවා. මම දන්නවා වැලිගල තැන්න ක්‍රීඩා සමාජය ගැන. ඔබේ ක්‍රීඩා සමාජය ප්‍රදේශීය උද්‍යෝගයෙන් කටයුතු කරන ක්‍රීඩා සමාජය. එවැනි අයට අප උදව් කරන්න ඕනේ. ඉතින් මොකක්ද කාරණේ? අපේ ක්‍රීඩා සමාජයේ ත්‍යාග හා සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය ලබන 15 වෙනිදා හවස 2ටයි උත්සවය සූදානම් කරලා තියෙන්නේ.
එදාට විශේෂ රාජකාරියක් ඉදී නැහැ. ඔබේ උත්සවයට මට එන්න පුළුවන්. ඔබතුමාට බොහොම ස්තුතියි. බලන්න පුතේ මේ සංවාදයේ දිහා. නේද මේ සංවාදයේ තුල මේ පුද්ගලයන් දෙදෙන අතරම සංයමයක් විනීතකමක් තිබුණා. එක එක්කෙනෙක් කතා කරනකොට අනිත් කෙනා ඒකට එහුම්කන් දෙනවා. නේද ඊට පස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ. එහෙනම් මේ ප්‍රතිචාර දැක්වීමත් කතන හා ශ්‍රවණ ක්‍රියාවලිය මගින් අපේ කතනය එක කතා කිරීමේදී ශ්‍රවණය කිරීම එහුම්කන් දීම මේ දෙකින්ම අපේ අපේක්ෂිත අපේ බලාපොරොත්තු වෙන අපේ අරමුණු ඉටු කරගන්න මේ දෙකම අවශ්‍යයි. කතනයත් අවශ්‍යයි ශ්‍රවණයත් අවශ්‍යයි. නේද? ඔව්. එතකොට මෙතනදී දෙන්නේ මේ වගේ රජ නිලධාරිය සමග කතා බහ කරනකොට අනවශ්‍ය තොරතුරු කියන්නේ අවශ්‍ය කාන්නේ විතරයි. ආරාධනාවන් කරන්නා මේ ආරාධනාව මොකක් සඳහාද කොහෙන්ද ආවේ ඊට පස්සේ කියන්න ඕනේ තියෙන දවස කීයටද තියෙන්නේ ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමත් එනවා කියලා ඉන්න එනවා කියලා ආරාධනා කරාට පස්සේ යන්නේ තු ඉන්නවට වඩා දිනපොත පෙරලලා බලලා ඒක දිනයක් තියෙනවා කියලා යාට නිශ්චිතව දැනුම් දුන්නා. ඒකත් වැදගත් වෙනම හිනා මේ සංවාදයේ ඊටම සංගමී ආචාරශීලීව සිදු කරන සංවාදයක් කියලා අපිට කියන්න පුළුවන්. හරිද? හරි. බලන්න පුතේ පහත දැක්වෙන අවස්ථාලලා සංවාදයක් ගොඩනගන්න කියලා කියනවා. අපි හත ශ්‍රේණියේ ගොඩනගලා තියෙනවා. බලමු මෙන්න මේක. ඔබේ පාසලේ අධ්‍යාපන චාරිකාවක් සඳහා බස් රථයක් ලබා ගැනීම සඳහා ව්‍යාපාරික මහතෙකු සමග කරන කතාබහක්. මම මේ කතාබහ ගෲප් එකට දානවා ඔයාලගේ. හරිද? ඔයාලා ගෙදරදි කරන් ඉන්න ඕනේ. හැබැයි ඒකේ හිස්තෙන් තියෙනවා. ඒ හිස්තෙන් ටික සම්පූර්ණ කරන්න ඕනේ පුතේ ඔයාලා. හරිද? අපි දැන් බලමු මොනවද ඒකේ තියෙන හිස්තෙන් ටික කියලා. මම මේක ගෙදරදී කරන්න හැටි කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. පාසලේ අධ්‍යාපන චාරිකාවක් කියන්නේ ඔයාලගේ පාසලේ. හරිද? ඔයාලගේ පාසලේ ඔන්න චාරිකාවක් යන්න බස් රථයක් ලබා ගන්න ව්‍යාපාරික මහතේ හමු වෙන්න යනවා. ඒකට යන සර් කෙනෙක්ගේ හරි අපිට නමක් දාන්න පුළුවන් නේද? ඔන්න අපි හිතමුකෝ ඔයා ඔයාගේ නම දානවා. හරිද? දැන් ඔන්න මෙතන තියෙන්නේ සුනිල්. දැන් බිනිඳු නම් ලියන්නේ බිනිඳු කියලා දාන්න පුළුවන්. හරිද? ඊළඟට ඊළඟට මේ ව්‍යාපාරික මහතා සුනිල් එක කතා කරන ආකාරය තමයි තියෙන්නේ ස්ටැන්ටික ඔයාලා පුරවන්න ඕනි. සුනිල් කියනවා ඔන්න ඒව වරහන් ඇතුලේ දාන්න. අපි දැක්කනේ ආරාධනා පත්‍රයේ දෙන තැනදී උනත් වරහන් ඇතුලේ ඒව දාලා තිබුණේ. මේ විදිහට දාන්න ව්‍යාපාරික මහතාගේ කාර්යාලයට ඇතුල් වෙයි. ඇතුළට ඒමට ආරාධනා කර පසු සුනිල් කාන්ද්‍රයාල කාමරයට පිවිසේ. වරහන් ඇතුලේ ව්‍යාපාරික මහතා එන්න එන්න ඇතුළට වාඩි වෙන්න. සුනිල් බොහොම ස්තුතියි. සුභ උදෑසනක් වේවා. ව්‍යාපාරික මහතා එසේමයි ඔබට. මේ පැත්තේ මොකටද ආවේ? මම දැන් ඔයගොල්ලන්ගේ පාසලේ නම ලියන්න පුළුවන්. හරිද? ඒක ඔයාලගේ පාසලේ නම තමයි ලියන්න ඕනේ. මම මහසෙන් විදුහලේ චාරිකා සංවිධායක මණ්ඩලයේ ලේකම් මහත්මයාණෙනි. මම ආවේ අපේ පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව ගැන කතා කරන්න. ව්‍යාපාරික මහතා අපෙන් මොනවද පාසලට බලාපොරොත්තු වෙන්නේ? දැන් අපේ පාසලේ සිසුන් ගණන කියන්නේ අපේ පාසලේ පන්තියේ සිසුන් ගණන කියමු. අපේ පන්තියේ සිසුන් ගණන හරි නැත්නම් පාසලේ සිසුන් ප්‍රමාණය දිව්වා. දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ චාරිකාවේ යන ප්‍රමාණයනේ. ඒක ඔයගොල්ලන්ට ගැළපෙන පරිදි මෙතන වෙනස් කරන්න පුළුවන් ඈ. මේ පාසලේ මේ පන්තියේ සිසුන් මෙච්චර ප්‍රමාණයක් මේ චාරිකාව යන්න බලාපොරොත්තු වෙනවා. මේ චාරිකාව සඳහා යන්න බලාපොරොත්තු වෙන පිරිස කියන්න පුළුවන්. ඊළඟට කියනවා මේ විදිහටම ලියන්න ඕනේ. මේක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට ගැළපෙන විදිහට වෙනස් කරන්න පුළුවන්. අපි යන්නේ බලාපොරොත්තු යන්නේ අනුරාධපුරේ. එහෙම නැත්නම් නුවර නේද? ඒ සඳහා 50 දිනකට එහෙම නැත්නම් 40 දිනකට පමණ ඉඩ ඇති බස් රථයක් ලබා ගන්න පුළුවන් කියලායි කතා කරගන්න ආවේ. නැත්නම් බස් රථය ලබාගත හැකිදයි කතා කරගන්න ආවේ. ඊට පස්සේ ව්‍යාපාරික මහත කියනවා පුතේ දිනපොත පෙරලා බලමි. වරහන් ඇතුලේ මේ දවස්වලට අපේ බස් රථ වලින් එකක් දෙන්න පුළුවන්. මේ ගමනේ දුරහා ගත වෙන කාලය අනුව අපිට ඕනනම් කියන්න පුළුවන්
රුපියල් 9000ක් අවශ්‍ය වෙනවා කියලා. හරිද? 9000ක් 10000ක් වගේ මුදලක් අවශ්‍ය වෙනවා කියලා කියනවා. ළමයි 40 දෙනෙකුට වගේ. ඊට පස්සේ දැන් ළමයි පන්ති වල අතන දෙන්න නම් පන්ති සිසුන් 40ක් විතර මේ ගමනේ යන්න බලාපොරොත්තු වෙනම සිසුන් 40ක් ඉන්නවා. යන ප්‍රමාණය ගත්තහම දැන් අම්මලා දෙන්නේ නේද? අම්මයි තාත්තෙක් යනවනි ගුරුවරු යනවනි එතකොට 50 දෙනෙකුට වගේ ඉඩ තියෙන බස් රථයක් ලබා ගන්න පුළුවන් කියලා අහන්නත් පුළුවන්. ඊට පස්සේ පුතේ කියනවා ඔව් සුනි ඒ ගණන්ට එකගයි. අත්තික ආරම් මුදලක් අවශ්‍යද? එතකොට ව්‍යාපාරික මහතා කියනවා ඔව් එහෙම කළොත් කාරණේ ස්ථිරයිනේ මුදල් ගෙනවිත් තියෙනවා රුපියල් 3000ක් මුදලක් දෙන්න. 10000ක් වගේ දානවා නම් 3000ක් හරි 5000ක් හරි ඔව් 3000ක් වගේ දානවා. අපි 3000ක මුදලක් දෙන්නේ. ඒකට මම රිසිට් පතක් දෙන්නම්. සුනි බොහොම ස්තුතියි. දැන් මේ ගමන ගැන අපිට ඉතිරි කටයුතු සූදානම් කරන්න පුළුවන්. නැත්නම් මේ ගමන ගැන ඉතිරි කටයුතු කරගන්න හැකියි. යන දිනේ කියන්නුනේ අපි යන්න බලන්න කියන්නේ යන්නේ මාර්තු මාස 20 වෙනිදා උදේ 5ට තමයි යන්නේ. ඒ වෙලාවට නේද උදේ 5ට බස් රථයක් පාසල ගේට්ටුව ළඟට එවන්නේ කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ ව්‍යාපාරික මහතට කියන්න පුළුවන් ඔව් මම බස් රථය උදේ 5ට පාසල් ගේට්ටුව ළඟට එවන්නම් 5ට නම් 5ට ඔව් උදේ 5ට එවන්නම් නැත්නම් 5ට කලින් හරි 4:30 වෙනකොට හරි එවන්නම් කියලා කියන්න පුළුවන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහත්මයා කියලා කියන්න පුළුවන්. මම ගිහින් එන්න. ව්‍යාපාරික මහත කියන හොඳයි. එහෙනම් ගමන ස්ථිරයිනි ස්තුතියි පරිස්සමින් ගිහින් එන්න. හරිද? මේක අනන්‍ය පරිදි ඉතාම නිර්මාණාත්මක වුණා. ඔයගලන්ට ලස්සනට වෙනස් කළා කරන්න මම මේක group එකට දානවා. හරිද? හරි. එහෙනම් ඔව් මේක ලියලා කියන්නේ ඔයගොල්ලන් මේකේ තියෙන දේවල් ගැලපෙන පරිදි වෙනස් කරන්න පුළුවන්. එකින් එක ලියාගෙන යන්න. ව්‍යාපාරික මහත්තයගේ දවස මේක බලාගෙන ගොඩ නගන්න. මේකේ තියෙන ඒවා ලියලා මේක ටිකක් පුරවන්න. ඔව් මුලින්ම ලියුවට කමන්නේ ස්ටැම්ප් පුරවන්න. මේ මෙතන සුනිල්ගේ මේ එක පාසලේ සිසුන් ගණන ඒක අර ගැලපෙන පරිදි ඒ ටික වෙනස් කරගන්න. දිනේ කියන ඒවා මේ දිනේ දැන් මේ දානකොට උදේ පාන්දර පහ වෙනකොට එන්න අර කටවහරින් කතා කරන විදිහට ඒක ලස්සනට හදන්න. හරි. ඔව්. නෑ මේක ලියලා මේකේ අවශ්‍ය මේ තැන් වෙනස් වෙන්න ඕන තැන් වෙනස් කරලා තව මේකේ හිස් තැන් වලට වචන දාන්න ඕනේ තැන් පුරවල මේක නිර්මාණය කරන්න ඕන. හරිද? හරි වෙන එකක් දෙනවා මම ඔයාලට තනියම කරන්න. මේක මේ විදිහට දීලා ස්ටැම්ප් කරුවා. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. ඊළඟට තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක්. ඔබේ පන්ති කාමරයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයේ නැඹීමට විදුහල්පතිතුමා පැමිණ ලෙස ආරාධනා කරන අවස්ථාව කියන්න බලන්න මට රුසිලියාපහ ප්‍රශ්නේ. ඕ දැන් ඔයාලා ඉස්කෝලේ ඔයාලා පන්තියේ චිත්‍ර ප්‍රදර්ශනයක් සූදානම් කරලා තියෙනවා. හරිද? දැන් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ සූදානම් කරාම විදුහල්පතිතුමාට අනිවාර්යෙන්ම ආරාධනා කරනවනේ නේ. පන්තියේ වැඩ ටික පෙන්නන්නනේ. ඕ වැඩ ටිකක් ඉන්නේ කියලා පෙන්නන්න ප්‍රින්සිපල්ට ආරාධනා කරනවා. ඔව් අනිවාර්යෙන්ම ඉහළම නිලධාරීන ප්‍රින්සිපල් කියන අනිවාර්යෙන්ම ආරාධනා කරන්න ඕනේ. එහෙනම් පුතේ අපි හිතමු මේ පන්ති කාමරේ තියෙන චිත්‍ර ප්‍රදර්ශනයේ නරඹන්න ඔන්න පන්ති නායක වැරියා නායිකාව ආරාධනා කරනවා විදුහල්පතිතුමාට. එතකොට ඔන්න කියන්න පුළුවන් විදුහල්පතිතුමා හමු වීමට නිල කාමරේට අවසරය ලැබුණු පසු පිවිසෙයි නේද? නැත්නම් ලැබුව පසු කාර්යාලයට පිවිසෙව වරහන් ඇතුළේ දාන්න ඕනේ වේවලිය. ඊට පස්සේ අටශේණියේ පන්ති නායක සෙතුම්. අටශේණියේ පන්ති නායක සෙතුමි ওই විදිහට කියන්න පුළුවන්. හරිද? ඊළඟට පන්ති නායිකා නැත්නම් ශිෂ්‍යාව කොහොමද කියන්නේ සුබ උදෑසනක් වේවා නේද? මේ විදිහට දාන සුබ උදෑසනක් වේවා විදුහල්පතිතුමනි. ඊට පස්සේ විදුහල්පතිතුමා කියන සුබ උදෑසනක් වේවා දරුවා, සුබ උදෑසනක් වේවා ළමයා, සුබ උදෑසනක් ඒ විදිහට පිළිතුරු දෙන්න පුළුවන්.
හරිද ප්‍රින්සිපල්ගේ සාමාන්‍යයෙන් ගැඹීර බවක් තියෙනවනේ නේද ටිකක් තේජාන්විත ගැඹීර බවකින් තමයි ගොඩාක් මේ මේ විදිහට දැන් ටීචර් කතා කරන විදිහට ගුරුතුමිය කතා කරන විදිහට නෙවෙයි ප්‍රින්සිපල් කතා කරන්නේ නේද එහෙනම් සුබ උදෑසනක් එහෙම කියන්න පුළුවන් ඊළඟට ඒකගොල්ලන් කැමති පරිදි දාන්න පුළුවන් ඊළඟට කොහොමද ශිෂ්‍යාව කියනවා විදුහල්පතිතුමනි මම මේ අට මම අට ශ්‍රේණියේ නැත්නම් මම අට ශ්‍රේණියේ පන්ති නායක නම ලියනවා තනිදු දිල්ෂාන් ඔය නැත්නම් මුසඳි නේද ඒ වගේ නම ඉතින් කියනවා ඊට පස්සේ අපි මෙහෙම චිත්‍ර ප්‍රදර්ශනය සූදානම් කරලා තිනවා මේ අට ශ්‍රේණියේ පන්තින් ඒකට ආරාධනා කරන්න තමයි පැමිණියේ කියලා ආරාධනා පත්‍රය පිළිගනිමින් වරහන් ඇතුළේ ඒක දාන්න පුළුවන් ඊළඟට විදුහල්පතිතුමා ඔන්න ඔයාලට මේකම ගන්න පුළුවන් දිනපොත පෙරලා බලමින් ඔව් මට එදාට පැමිණෙන්න පුළුවන් ඔව් කියලා විශේෂ රාජකාරියක් ඉදි නැහැ කියලා එක කියන්න ඕනේ දිනපොත පෙරලා බලමින් ඔව් මට එදාට පැමිණෙන්න පුළුවන් නැත්නම් මම සහභාගී වෙන්නම් හරි ඒක ගැළපෙන පරිදි යොදන්න ඊට පස්සේ දාමේ ශිෂ්‍යාව කියන්න පුළුවන් බොහොම ස්තුති විදුහල්පතිතුමනි කියලා නේද ඔබතුමාට බොහොම ස්තුති ඒ විදිහට කියලා මේක ඔව් හදන්න ඕනේ හනේද දැන් තමයි කරන්න එක ඊට පස්සේ එහෙම නැත්නම් තව උතන දෙබස් වැඩි කරන්න පුළුවන් මේ විදුහල්පතිතුමා වාඩි වෙන්න කියනවා නේද ඊට පස්සේ දමේ ශිෂ්‍යාව වරහන් ඇතුළේ දිනන පුතුව සෙමින් පසකට කර හිඳගනී නේද ඊළඟට ස්තුති කියනවා ඊළඟට යනකොට පුතුව මේ තිබ්බ ආකාරය ගැන වරහන් ඇතුළේ ලියන්න පුළුවන්. එතකොට ආචාරශීලී සංයමයේ කියන එක අපිට වරහන් ඇතුළේ තියෙන දේවල් වලින් පිළිබිඹු කරන්න පුළුවන්. හරි. ඔයාලා හදමුකෝ නිර්මාණාත්මකව මීට වඩා ඔයගොල්ලෝ ලස්සනට කරයි. කරමුකෝ බලන්න ප්‍රශ්න ලියලා පටන් ගමු. දැන් මං කිව්වේ චිත්‍ර ප්‍රදර්ශනයක කරන්න කියලා ගෙදරදී තුන්වෙනි එක අර ගෲප් එකට දාන එක කරන්න ඕන. ඕනම් පුදමේ චිත්‍ර ප්‍රදර්ශනයේ තේමාවක් කියන්න පුළුවන් පරිසරයේ සම්බන්ධ චිත්‍ර ප්‍රදර්ශනයක් නේද? එහෙම නැත්නම් යම් විශේෂයකට මේ චිත්‍ර ප්‍රදර්ශනයේ තේමාවක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් කමක් නෑ අපි. ඒක ගැටලුවක්ම නෑ. පන්ති නායක පන්ති නායිකා එහෙම ගත්තත් කමන්නේ ශිෂ්‍යාව කියලා ගත්තත් කමන්නේ. නැත්නම් සිසු අටශිමී සිසු සිසුවා කැමති එකක් ගන්න ගැළපෙන පරිදි නියලි ඉවර කෙනෙක් හිටියොත් කියන්න ඉවරයි කියලා අපි ඊට පස්සේ ඉස්සෙල්ලාම නියලි ඉවරණ එක්කෙනාගේ එක කියවමු අනිත් අයත් ලියන්න ඕනේ මම කියවන්න දෙනවා මං කියන කෙනා කොටසක් හරි කියන්නත් ඕනේ ඒ හින්දා හැමෝම ලියන්න ඕනේ ඊළඟට තියෙනවා අපිට මෙන්න මෙහෙම එක ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමේදී බැංකු නිලධාරියෙකු සමග කරන කතාබහ කළ ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමේදී බැංකු නිලධාරියෙකු සමග කතාබහ කරන අවස්ථාව ලියන්න එපා කල්පනා කරලා බලන්න මේ වගේ එකක් ආවොත් ඔයගොල්ලෝ කොහොමද කරුණු ගොනු කරන්නේ හරි උත්සාහ කරන්න බලන්න ලියන්න එපා කරුණු හිතයි තියාගන්න රෝමිලක්කන් දෙක ප්‍රශ්නෙට ලියන්න ඕගලන්ට આવොත් මොන වගේ කරුණුද ඔයගොල්ලෝ ලියන්නේ කියලා කරුණු ගොනු කරගන්න කිව්වා. හරිද? දැන් පුතේ ඔයාලට ඒක මෙන්න මේ විදිහට නිර්මාණය කරන්නත් පුළුවන්. ඔයාලගේ පාසලේ නම දාන්න. මේ විදිහට ගන්න පුළුවන් වරහන් ඇතුලේ ඔයගොල්ලෝ දිනවා බප්පගම් යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ජංගම බැංකු සේවා රටේ පැමිණි වරහන් නැතුනේ මේ විදිහට ගොනු කරන්න පුළුවන් තමන්ගේ පාසලේ නම දාලා මේ විදිහට ලියන්න පුළුවන් ශිෂ්‍යාව සුබ උදෑසනක් වේවා මහත්මයා නිලධාරීතුමා සුබ උදෑසනක් වේවා පුතා ඊට පස්සේ කියනවා නිලධාරීතුමා වාඩි වෙන්න පුතා ශිෂ්‍යාව කියනවා ස්තුති නේද ඊළඟට කියන්න පුළුවන් මම අට පන්තිය කියන්න අවශ්‍ය ඔව් කමන්නේ කිව්වත් අට ශ්‍රේණි ඉගෙනුම ලබන ශිෂ්‍යාව මම කැමති ළමා ඉතුරුම් ගිනුම ආරම්භ කරන්න මට ඒ පිළිබඳ ඔබතුමාගේ විස්තර දැනගන්න පුළුවන්ද නේද තොරතුරු දැනගන්න පුළුවන්ද ඊට පස්සේ කියනවා නිලධාරීතුමා කියන දෙපස තුල සම්මාදේ තුර අපිට දාන්න පුළුවන්
ඔව් ඔබට පුළුවන් ආරම්භ කරන්න ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමට උපැන්න සහතික ඔබේ උපැන්න සහතික පිටපතක් අවශ්‍ය වෙනවා නේද අවශ්‍ය වෙනවා මම හෝ පියා හිම නැතිනම් භාරකාරයෙක්ගේ ජාතික හැඳුනුම් පත අවශ්‍ය වෙනවා කියලා කියන්න පුළුවන් ඒ අවශ්‍ය දේවල් ඊට පස්සේ කියනවා නිලධාරීතුමා අපි ලබන සතියේ නැවත පාසලට පැමිණෙනවා එතකොට පුතාට පුළුවන් අම්මා භාරකරු සමග පැමිණ ළමයිතුරුන් ගිණුමක් ආරම්භ කරන්න නේද ශිෂ්‍යාව කියනවා හොඳයි බොහොම ස්තුතියි මම ගිහින් මම එහෙනම් ලබන මාසේ පැමිණෙන්නම් ඒ විදිහට ලියන්න පුළුවන් ඊට පස්සේ කියනවා හොඳයි බොහොම ස්තුතියි අවසන් කරන්න පුළුවන් ඊට පස්සේ වරහන් ඇතුළේ දාන්න පුළුවන් ශිෂ්‍යාව පුටුව සෙමින් පස්සකට කර නැකිට පුටුව මේසේ මත ලං කර විනීතව පිටව යයි ඔය විදිහට ගොනු කරන්නත් පුළුවන් එහෙම නැත්තම් තවත් විදිහකට ගොනු කරන්න පුළුවන් එහෙම ලියනවා නම් සුබුද්ද අම්මා ගිහිල්ලා බැංකු නිලධාරියෙකු සමග අම්මා කතා කරන අවස්ථාව සුබෝදෑසනක් වේවා සුබෝදෑසනක් වේවා කියලා කියනවා ඊට පස්සේ මගේ පුතාට ළමයි තුරුන් ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍යයි ඒ පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්ද නේද ඊට පස්සේ නිලධාරීතුමා කියන ඉස්සෙල්ලා මේ ෆෝම් අයදුම් පත්‍රය පුරවලා දෙන්න ඊට පස්සේ ඔබේ දරුවගේ උපැන්න සහතික මේ පිටපතක් වම්න ලබා දෙන්න ඊට පස්සේ අම්මා කියන මහත්මිය මං උපැන්න සහතිකේ පිටපත රැගෙන ආවා මෙන්න කියලා දෙනවා ආ මෙන්න කියලා ඊට පස්සේ හොඳයි එහෙනම් අතන මේසයක් තියෙනවා එතන ගිහිල්ලා ඒ අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කරන්න කියලා කියනවනේ මේ අයදුම් පත්‍රය පුරවලා අවසන් වුණාම උපැන්න සහතිකියා මුණන්න අතන මේසයක් තියෙනවා එතෙන්ට ගිහින් පුරවන්න ඒ වගේ වුණත් ඒ විදිහට වුණත් ඔබලට ලියන්න පුළුවන් හොඳයි කියලා අම්මා කියනවා ඊට පස්සේ වරහන් ඇතුළේ දාන්න පුළුවන් ශිෂ්‍යාවගේ මව මේසේ මත ඉඳගෙන දරුවත් එක්ක යනවනම් එහෙම දරුවා සමග ඉඳ ඒ කටයුතු මේ සහය පුරවනවා දරුවා ආසාවෙන් ඉඳ බලන් ඉන්නවා දරුවාද ඒ දෙස බලා සිටි හරි දෙහිමන ලියන්න පුළුවන් නැත්තම් තනියම ගිහිල්ලා ඒ විදිහට ලියන්නත් පුළුවන් ඊට පස්සේ නිලධාරීතුමිය අහනවා මේ හැඳුනුම්පතේ විස්තර පිරෙවුවා දෙන්න ඔබේ හැඳුනුම්පත බලන්න ඊට පස්සේ ඒවා පරීක්ෂා කර කියලා වරහන් ඇතුළේ දාන්න පුළුවන් මේ දේ විදිහට වුණත් ගොඩනගාගෙන යන්න පුළුවන් හරිද කැමති විදිහට නිවටදි තොරතුරු අන්තර්ගත කරලා ඒක හිනම් කරන්න හරි දැන් එහෙනම් අපි ඒක කරන්න උත්සාහ ගම්මු නිවසේදී ඉතුරු ටික සම්පූර්ණ කරන්න හරි පටන් ගන්න වරින්දි කියන්න කලින් ලිව්ව එක හරි අනිත් අය දැන් ওই ප්‍රශ්නේ ලියන්න පටන් ගන්න ඔයාලට හෝම්වර්ක් තියෙන්නේ දැන් ඔය බැංකු නිලධාරියෙකු සමග කතා බහ කරන ළමයි තුරුන් ගිණුමක් ආරම්භ කිරීමට බැංකු නිලධාරියෙකු සමග කරන කතා බහ කරන අවස්ථාව ගෙදරදී ලියන්න. හරිද දැන් අපි ඔක ඔතනින් අතර කරමු. හරිද ගෙදරදී ලස්සනට හිතලා නිවරදි තොරතුරු අන්තර්ගත කරලා නිදහසේ ලියන්න එහෙනම්. ඊළඟට ඊළඟ හෝම්වර්ක් එක තමයි අධ්‍යාපන චාරිකාවක් සඳහා බස් රථයක් ලබා ගැනීම සඳහා සංවාදයක් ගොඩනගන්න ඕනේ. මම ඒක ගෲප් එකට දානවා. හනිද ඊළඟට මෙන්න මේක බලන්නකෝ. එකිනෙකා සමග අදහස් හුවමාරුවේ දුර්වලතා කියවෙන පහත සඳහන් පස්තා පිරුලකට අදාළ කතාවක් ලියන්න. කළුව මාරපන් ගියා වගේ. අපි මේකෙන් හත ශ්‍රේණියේ කතාවක් ගොඩනැගුවා මතකද? මම මේ කළුව මාරපන් ගියා වගේ පස්තා පිරුල සම්බන්ධ වීඩියෝ එකක් දෙන්නවා. අපි ඊට පස්සේ මේකේ කතාවක් ගොඩනැගුවා. කෝ බලන්න මතකය? ඔව් එහෙනම් පුතේ අපි ඒක කරා ඒක සම්බන්ධව පිටුළු සම්බන්ධව කතා ගොඩනැගුවා ඒ නිසා මම දැන් ගෙමිගිය අවුරුද්ද හිටපු නැති අයත් ඉන්නවනේ ඒ නිසා මම ඒක සම්බන්ධව මේ ඔගොල්ලෝ දැක්කයි හරියට නිසි කාරණේ අවබෝධ කරගෙන නිවේ කළුව මාරපණ ගියේ නේද ඒ දෙන්න අතර සංවාදය කියන්නේ සංනිවේදනයේ අසාර්ථකයි අවබෝධයකින් සිදු කරනු නැති නිසා නේද අපි ලියලා තියෙන්නේ ඒ හින්දා ඒක මම නැවත වරක් පන්තියේ ලියවන්නේ නමුත් ඕගොල්ලන්ට මේ කළුව මාරපන් ගියා වගේ කතාව නැවත මතක් වෙන මම එක වීඩියෝ එක පෙන්නන්නම් ගියා වුද්දේ හිටපු නැති දුවල පුතාලේ ඉන්නේ. හරි. ඒක බලලා ඉවර වෙලා හෝම්වර්ක් එක ලියා ගන්න. කළුව මාරපන් ගියා වගේ ඉස්සර කාලේ හිටිය ටිකක් මෝඩ පහේ තරුණේ.
මේ කළුව වැඩපළ කරගෙන හිටියේ ටිකක් විතර විශාල වලව්වක. ඉතින් මේ වලව්වේ රාළහාමිට දවසක් ඕන වුණා කළුවගෙන් වැඩක් කරගන්න. ඉතින් මේ කළුවගෙන් වැඩක් කරගන්න එක ටිකක් අමාරු කාර්යයක් කියලා දන්න රාළහාමි වේලාසනින්ම කළුවට කතා කළා. මේ කළුවෝ කළුවෝ ආවනම් මෙහාට. ඇයි රාළහාමි කතා කළේ? කළුවෝ හෙට උදේම ඔබ මාරපන වලව්වට ගිහින් එන්න ඕනේ. ඕන්න මම කලින්ම කිව්වා. තේරුණානේ? එහෙමයි එහෙමයි. මේ මේ කළුවෝ කොයිද කියලා ඉවරයක් කරන්න හම්බුණා යමු. කොහෙන් අතුරුදහන් වුණාද මන්දා? කාමක් නැහැ. හෙට උදේ යනකොටම බයින්ඩේ කියනවා. ඔන්න ඒ දවස ගෙවිලා අලුත් දවසක් අරන් ඉරමාමත් උදෙන්ම කඳු මුදුනින් මතුණා. රාළහාමිත් පාන්දරින්ම නැගිටලා කළුවට පණිවිඩේ කියන්න කියලා හිතාගෙන එළියට ආවා. අනේ කළුව නෙවෙයි පේන්න හිටියේ. කළුවෝ කළුවෝ පාර මේකට මොන වින්නැහියක් වුණාද? ඊයේ හවස යසාගේට හිටියානේ. රාළහාමි කොච්චර කෑ ගැහුවත් වලව්ව පෙරලා පෙරලා හෙව්වත් කළුව නම් හොයාගන්න බැරි වුණා. ඔහොම දවස ගෙවිලා හවස් වුණා. හවස් වෙද්දි කළුව හති ඇර ඇර හරියට ගම හරහා දිව්වා වගේ වලව්වට ආවා. කළුව දැක්ක විතරයි රාළහාමිට හොඳටම කේන්ති ගියා. කොහෙද කළුව ගියේ? මම උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවා. ගේ පුරාම හෙව්වා. වත්ත පිටියෙත් බැලුවා. මම ඊයේ කිව්වා නේද අද උදේම මාරපන වලව්වට ගොහින් එන්න ඕනේ කියලා. ඉතින් ඒක දෙවෙන්න රාළහාමි ගොහිල්ලා තකහණියක් මාවේ. ඈ? ඔව් මේ තකහණියක් මාවේ රාළහාමි හනික එන්න කිව්ව නිසා. ඒකෙන් මේකෙන් හරියට දවල්ට කා ගන්නත් බැරි වුණා. ඒ වුණාට රාළහාමි මේ කළුවේ ඕ මාරපන් ගිහින් ආවා. මාරපන ගියාට වැඩක් නැහැනේ කළුවේ. මම කියන්න තියනවා කිව්ව පණිවිඩේ අහන් ගියේ නැහනේ. දැන් ඉතින් ඒ ගමනින් කිසිම ප්‍රයෝජනයක් තියෙනවද? අනේ තරහවසර රාළහාමි. මට ගොහින් එන්න කිව්ව හින්ද ගොහින් ආවා. කළ යුතු දේ නොකර වෙනත් දේවල් කරන හැම වෙලාවකදීම මේ උපමාව තමයි අපිට මතක් වෙන්නේ කළුව මාරපන් ගියා වගේ. තවත් උපමා කතාවකින් ඉක්මනින්ම හමු වෙමු. හරි දැන් පුතේ අහගන්න මෙන්න මේ විදිහට දැන් නිර්මාණය කරන්න ආවොත් හරිද ආවොත් පුතේ එකිනෙකා සමග අදහස් හොමාරු වේදී දුර්වලතා ගැන කියවෙන පහත සඳහන් පස්තාපිරුට අදාළ කතාව ලියන්න දැන් අපි අතශේණීදී කරේ කළුව මාරපන් ගියා වගේ පස්තාපිරුට කතාවක් ගොඩනගන එකනේ එතකොට මෙතනදී ගොඩක් ඕගොල්ලෝ කතාව නිර්මාණය කරනකොට ඉස්මතු කරන්න ඕනේ මේ දෙදෙනෙක් අතර අදහස් හොමාරුතාවේදී මේ දුර්වලතාවේ නේද දුර්වලතාවේ ඉස්මතු කරලා දක්වන ඒ නිසා වෙච්චි මේ අපහසුතාවේ නේද මේ දෙදෙනාගේ අදහස් හොමාරුව සාර්ථකුනේ නැති නිසා වෙච්ච ඇබැද්දී එයාලට නේද ඒක අසාර්ථක බව ඒ නිසා සිද්ධ වුණ අවාසංගත තත්ත්වය පැහැදිලි කරන්න ඕනේ කැමරා ටික ඔන් කරගන්න ඔබලෝ අහන් ඉන්නවද නැද්ද කියලා මට පේන්නේ නෑනේ හරි ඊළඟට තියෙනවා හතර බීරි කතාව වගේ දොම්පෙට යන පාර ඇහුවා වගේ දොම්පෙට යන පාර ඇහුවා වගේ කියන එක සම්බන්ධව වීඩියෝ එකක් මම ඔයාලට පෙන්නලා තියෙනවා නේද එකක් මතක් කරගන්න මම හතර බීරි කතාව වගේ කියන එකට කතන්දරයකට දෙනව ඔයගොල්ලන්ට කුමාරතුංග මුනිදාස මහතාගේ කියවන නුවණ කෘති අන්තර්ගත වෙලා තියෙන අපි ඒ ටික ලබන සතියේ කරමු හරිද දැන් ඒ ටික කරන්න වෙලා නැහැනේ පොතේ ඒ නිසා මෙන්න මේ හෝම්වර්ක් ටික ලියාගමුකෝ දැන් බැංකු නිලධාරී අර බැංකු නිලධාරියා හා සමග සංවාදයේ ගොඩනගන්න ඕන ඊළඟට ව්‍යාපාරික නිලධාරියෙකු අතර ඇතිවන මේ බස් රථයක් ලබා ගැනීම සම්බන්ධ සංවාදයේ මේකේ හිස්තැන් පුරවන්න ඕනේ අනිත් එක තමයි අංක 3 අකුර පේපර් එක ගන්නකෝ ඒක අපි පළවෙනි පත්‍රේ කරලා නැහැ නේද
හරි එහෙනම් පුතේ අංක 3 අකුර පේපර් එකේ පළවෙනි පත්‍රය පමණක් කරන්න. පළවෙනි පත්‍රය පමණක් කරන්න. හරි දෙකකට ඔන්න වැඩ තුන. සංවාද දෙකයි එක සංවාදයක් කියන්න ඉතුරු එක හිස්තැන් පුරවන්න අකුරු පේපර් එකේ පළවෙනි පත්‍රය කරන්න. හරිද? ඒ ටික තමයි කරන්න තියෙන්නේ. හරි. හරි. ප්‍රමෝද්‍ය කියවන්න බලන්න මෙන්න මෙතන 51 පිටුවේ තියෙන සාමාන්‍ය කතා බහ පමණක් නොව ඔව් එහෙනම් සමන් දීම කියන එක ඉතාමත් වැදගත් කියන එක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ දැන් පුතේ MCQ පේපර් එකේ හරි ආවොත් මේ බහුශ්‍රුත කියන කේ තේරුම ඉරිගහන්න එනවනේ හොඳට මතක තියාගන්න බහුශ්‍රුත කියලා කියන්නේ බොහෝ ඇසු හරිද එතකොට අපි බොහෝ ඇසු පිටු තැන් ඇති කියන එක මේ තුලින් අර්ථවත් වෙනවා හොඳට මතක තියාගන්න බහුශ්‍රුත කියන්නේ බොහෝ දේවල් අහලා තියෙනවා හරිද සවන් දීලා තියෙනවා බොහෝ දේ ඇසු කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ හරි පුතේ එහෙනම් මම අර සටහන් ටික ගෲප් එකට දාන්න ඒ වැඩ ටිකත් කරන් අපි ලබන සතියේ හම්බ වෙමු